අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඇෆ්ගනිස්තාන මුදල් ඇමති ජනපති හමුවේ රටේ කිසිදු සම්පතක් විදේශිකයින්ට නතු කරන්නේ නැහැ අගමැති ද හින්දු පුවත්පත සමග පවසයි නව සන්තානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මුචිබ ඉන්දියාවේ භාෂා රාශියක් පැවතියද ජාතික දිනයේදී ජාතික ගීය ගායනා කරන්නේ එක් භාෂාවකින් පමණක් බව උදාහරණයක් ලෙස දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අප රටේ ව්‍යුහයද එහා සමාන බවයි. ඇතැම් දේශපාලඥයන් මෙම කරුණු මතු කළත් බහුතර ජනතාව ඒ ගැන නොසිතන බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කළහොත් දහනම වන සංශෝධන ඉදිරියට පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් හින්දු මාධ්‍යවේදියා විමසූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දහනම වන සංශෝධනය අහෝසි කළ යුතු බවයි. එමෙන්ම දහනම වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටුම ජනාධිපතිවරයා සහ ඔබ අතර ගැටලු ඇති කරනවාද යන්න පිළිබඳව ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදීන් විසින් විමසා සිටියා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ වර්තමාන අඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහගත වී ඇති ආකාරය සහ දහනම වන ව්‍යවස්ථා සංශෝධනය සමග ඇති විය උත්සාහගත තත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමන් වැනි සහෝදරයන් දෙදෙනෙකුට පමණක් හැසිරවිය හැකි බවයි. එසේ නොමැතිනම් කිසිදු ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් මේ සම්බන්ධයෙන් කිසිවිටකත් එකඟත්වයකට නොපැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් බිහිකළ නව සන්ධානය සමග පක්ෂ කිහිපයක් අවබෝධතා ගිවිසුමකට අද පෙරවරුවේ අත්සන් කර තිබෙනවා. මෙහිදී විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානය එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බවයි. මෙම නව සන්ධානය සමග ගිවිසුම් ගත වී ඇත්තේ මහජන සභාව සංවිධානය සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වයේ දරන EPRLF පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දී ශශීධරන් මහත්මිය නායකත්වයේ දරන ඊලම් දෙමළ ස්වාධීන පක්ෂය සහ ටෙලෝ පක්ෂයෙන් නිවත් වූ ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් එස් ශ්‍රීකාන්ත මහතා නායකත්වයේ දරන දෙමළ ජනතා පක්ෂයයි. දෙමළ ජනතා ජාතික සංවිධානය නමින් එළඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම් මගින් ගිවිසුම් ගත වුණා. උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් නොලැබෙන බැවින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම අරමුණු කරගෙනමින් නව සන්ධානය කටයුතු කරනවා.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයේ පිළිබඳව අප්‍රසාදයෙන් පසුවන අතර දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජනතාව රැවටීමට ලක් කරමින් සිටිනවා. දමිළ ජනතාව නව සන්ධානයක් බිහි කරන ලෙස ඉල්ලීම් කළා. මෙම නව සන්ධානයට දෙමළ ජනතාවට හිතදී දෙමළ ජාතික සන්ධානයට එරෙහි ස්වාධීන කණ්ඩායම් සිවිල් සංවිධාන උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුන් එක්ව සිටිනවා. මෙම සන්ධානයේ පුළුල් දැක්මක් සහිතව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වනවා. නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නම් ආණ්ඩුවට 2/2 බහුතර බලයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජාහල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මුළු රටම ආර්ථික අගාධයකට අද දමන රටේ ආර්ථිකයේ කළමනාකරණයකට ලක් කරන්නට බැරි නොහැකියාවෙන් පෙළෙන ඇත්ත දැන් රට පුරාවටම කටකතා යවනවා. මාර්තු දෙවිද නෙවෙයි, ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසිරුවම කිය. මොකද්ද මේ තියෙන ඉක්මන? මම අහන්න කැමති ආණ්ඩුවේ, අලුත් අවුරුද්දට රටේ ජනතාවට සහනදායි අලුත් අවුරුද්දක් නිර්මාණය කිරීමේ අපහසුතාවයක් තියෙන නිසාද මේ අලුත් අවුරුද්දට පෙර මැතිවරණේ තියන්න ලෑස්ති වෙන්නේ? වේලාසනින් විසිරුවන්නට නම් පාර්ලිමේන්තුවේ 2/2 අවශ්‍යයි. හොඳ සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් බිහි කිරීමේ හැකියාව වර්තමාන රජයට අහිමි වෙලා තිබෙනවා. කාට එක්වත් සාකච්ඡා කරන්න හරියන්නේ නැහැ. මමයි විපක්ෂ නායක. අපේ එක්සත් ජාතික පෙරමුණේ අපි කිසිම කෙනෙක් එක්ක ඩීල් දාන්නට යන්නේ නැහැ. කරුණා කරලා අහුමුණු වල සාකච්ඡා කරනව වෙනුවට නියමිත කාලෙට විසිරුවන්න. එයාබස් සමාගම් මගින් මෙරටට ගුවන් යානා ගෙන්වීම සම්පූර්ණයෙන් දත්තර කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දින මරිදාන ශ්‍රී අභය විහාරාශ්‍රමයේ වෙත පැමිණියා. එහිදී නඩසවිය පොත් බෙදා දීමේ වැඩසටහන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යාපස් ආශ්‍යානව මිලදී ගැනීමත් ඒ පිළිබඳ ඇති වුණ වංචාවක්. ඇත්තට අපේ ආණ්ඩුවකට අපේ යුතුකම ඉෂ්ට කළා. මේක දැනගත්ත ගමන් අපි සභාවෙන් කොමිසමක් දැම්මා. ඊපස්සේ දැනගත්ත ගමන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ කරුණ ටික හෙළි වෙනකොට අපි ඒ වගේම ඒ කරුණ ලබාගෙන ඒක පොලිසියට අරගෙන දුන්නා. දැන් මෙතනින් කරුණ දැන් එළි වෙලා තියෙන්නේ මේ සඳහා ලංකාවේ එක සමාගමකට ඩොලර් ලක්ෂ 20ක් දීලා තිබෙනවා කියලා. දැන් මෙතනින් අපි අපේ වැඩ කටයුතු නවත්තන එක හරිනේ. පාර්ලිමේන්තුවට යුතුකමක් තියෙනවා මේ ගැන ඉදිරියට ඔයලා බලන්න. ඒ මම කැමති ඒ නිසා යෝජනා කරන්න පළමුවෙන්ම මේ පිළිබඳ සම්පූර්ණ කරුණු එක්සත් රාජධානීන් උත් ප්‍රංශෙන් ලබා ගන්න. තවත් ඕනනම් ජාත්‍යන්තර සංවිධානයේ ආධාරයතු ඉන්ටර්පෝල් හිම සමග ඉතුරු කරුණු හොයන්න. විශේෂයෙන්ම අපිට විශාල අසාධාරණයක් අලාභයක් සිදු වෙලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අලාභය වැඩි වුණා. ඉංගලන්තයේ උසාවියේ SFOR-ේ යාබස් ඒ නඩුවෙන් පිළිඅරගෙන තියෙන නිසා කෝටි 20ක් ඩොලර් ලංකාවේ සමාගමකට දුන්නා කියලා කොමිස්සක හැටියට දැන් අපි ඇත්ත වශයෙන්ම කීවර ගන්න ඕනේ. යාබස් සමාගම අලුත් යාබස් ආසියාන ගන්න එක තහනම් කරා. තහනම් කළා ඊට පස්සේ වන්දිල්ල. පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරන්න පුළුවන්. පිළදී ගන්න එක තහනම් කළා මේ ගැන පරීක්ෂා කරන්න කියලා. අපේ යුතුයකමක් තියෙනවා. දැන් යාබස් සමාගමට විරුද්ධව නඩු දාලා අපිත් වන්දියක් ලබා ගන්න. කොළඹ හුඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. කොළඹ හුළුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහර ඊ රාත්‍රියේ යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. තුනුරුවන්ට කෙරෙන පූජෝපහාරයක් හැටියට කොළඹ නවම් මහ පෙරහර කවුරුත් ආමන්ත්‍රණය කරන විදියට ගංගාරාම පොඩි හාමුදුරන් වහන්සේ විසින් ආරම්භ කළා. එදා ඉඳලා අද දක්වාම පත්තෙත හැම රජයක්ම රාජ අනුග්‍රහය දක්වමින් කොළඹ නගරයට අඩුවක් තිබුණු මේ නවම් මහ පෙරහැර සාර්ථක කරගන්න අපිට දායක වුණා. මේක ජාතික ආගමික සහජීවනයේ ඇති කරන අවස්ථාවක්. මේක එක් ජාතියකට එක් ආගමකට සීමාවච දෙයක් නෙමෙයි. ඒ වගේම අද මේ සඳහා
දේශීය විදේශීය බොහෝ දෙනෙක් පැමිණ සිටිනවා. මේ අවස්ථාවේදී අපි ගෞරවයෙන් සිහි කරනවා දැනට ගිලංග සිටින අපේ විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ උන්වහන්සේගේ ශක්තිය ලබා දීලා උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මේ කටයුත්ත අපේ වර්තමාන විහාරාධිකාරී අපේ ගෞරවනීය අස්සේ නාහිමිපාණන් වහන්සේ විසින් සම්පූර්ණ සහයත්වය වටිනා සංස්කෘතික අංගයක් වශයෙන් උන්වහන්සේ විසින් මේ කරගෙන යෑම පෙරහර ආරම්භ කරමින් සුබ මොහොතින් මංගල හස්ති රාජයා මත සදහතුක කරඬුව තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙවුර ඇතේ කී කුඹ දහසය කී විගතල අට කී සත් කැබ කී බොකුණු දාති සත් සිය ගැන කී එක බොකුණක කී දෙවුර ඇතේ කී කුඹ දහසය මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමන් මෙන්ම මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ද එක්වී සිටියා. පෙරහරට මෙවර අලියතුන් 30කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායේ නර්තනාංගවලින්ද පෙරහර මෙලෙස වර්ණවත් වුණා. නව පෙරහර උද්‍යාන වෙත ඔස්සේ ජිනරතන පාර හුණුපිටිය වැව පාර WED රාමනායක මාවත ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත නව මාවත උත්තරනන්ද මාවත පෙරහර මාවත ඔස්සේ ශ්‍රී ජිනරතන මාර්ගයට අවතීර්ණ වී විහාරස්ථානයට ගෙවදීම සිදු වුණා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නව මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රී 7:30 සිට සජීවී ලෙසින් සියලු ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප කටයුතු කළා. කොටේන දීපදුත්තාරාම පන්සල. එතකොට ඒකයි ගංගාරාම පන්සල අතර ලොකු සම්බන්ධයක් තිබුණා. ඉතින් දීපදුත්තාරාම පන්සලේ සිට පෙරහැරක් ඇවිල්ලා තියෙනවා ගංගාරාම පෙරහැරට එන්න. ඒ පෙරහැර ආපුවම ස්වාමීන් වහන්සේලාට දැනුම් දීලා තියෙනවා පෙරහැර වහම නවත්තලා ඉවර කරන්න කියලා. එන්න ගමන් කරන්න එපා කියලා. ඒ සද්ද වැඩි කියලා. මේ මිනිස්සු එකතු වීම තමයි මේගොල්ලෝ තිබුණු බරපතල ප්‍රශ්නේ. ஆப்கானிஸ்தானே முதல் அமாத்திய முகமது ஹுமாயூன் மகதா ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவுனா இயது பெருவருவே ஜனாதிபதி நில நிவசேதி ஆப்கானிஸ்தானே முதல் அமாத்திய முகமது ஹுமாயூன் மகதா அது பெருவருவே ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா ஹமுவுனா ஏ ஜனாதிபதி நில நிவசேதி ஆப்கானிஸ்தான ஜனாதிபதி வரையாக்கே விசேஷ உபதேசகியக் தவன முகமது ஹுமாயூன் மகதா திரட அத்தர தீபாஷுக சமதத்தா வர்த்தனிய சகா கலாப்பிய சமதத்தா பிலிபந்தவ ஜனாதிபதி வரையா சமக்கு அதஹஸ் ஹோமாரு கரகத்தா ஆப்கானிஸ்தான தானாபதி அஷ்ரஃப் ஹைதரி மகதாத மெம் அவஸ்தாவ சந்தஹா சஹபாகீ வுனா. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 813ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් මරණ 780ක් වාර්තා වන්නේ චීනයේ හුබේ ප්‍රාන්තයෙන්. කොරෝනා වෛරසය හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 813ක් දක්වා හෙළ ගොස් තිබෙනවා. ඉන් මරණ 780ක්ම වාර්තා වන්නේ චීනයේ හුබේ ප්‍රාන්තයෙන්.
මෙතර ජපාන හා ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු චීනයේ වුහන් නුවරදී කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවන විට කොරෝනා වෛරසයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2003 වසරේ පැවති SARS වෛරසයෙන් මියගිය 774 සංඛ්‍යාවද අභිපවා ගොස් තිබෙනවා. ලොව පුරා නව කොරෝනා වෛරසය අසාධනීය වූ සංඛ්‍යාව 34,800කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම තත්ත්වයේ හේතුවෙන් පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කළා. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා ප්‍රමුඛ කණ්ඩායම පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලීමට හෙට හෝ අනිද්දා චීනයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරසයෙන් මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග මතුව ඇතේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලුම් හිඟය පිළිබඳව චීන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මේ නිසා එම මුහුණු ආවරණ, අත්ආවරණ, ආරක්ෂිත කබා සහ ඇස්ආවරණ අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස එරට ජාතික සෞඛ්‍ය කොමිසම දැනුම් දී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය වැළඳී සුව වූ චීන ජාතික කාන්තාව ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු තවදුරටත් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වන යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. මේ අතර දියතලාව යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින සිසුන් 33 දෙනාද අඛණ්ඩව පරීක්ෂාවට ලක්වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වූ ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ සහෝදර චීන ජනතාව ඇතුළු ලෝකවාසීන්ට සෙත්පතා පැවති ආශිර්වාද පිරිත් සජ්ජායනයක් ඊ නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පොදුබිමේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව සහ චීනය පිළිබඳව බෞද්ධ මිත්‍රත්වය පිළිබඳව අපේ පූජ්‍ය වතුර කුමරේ ධම්මරත්න නායක හිමියන් මතක් කරා. වසර 1200කට ප්‍රථම සේද මාවතෙන් ලංකාවට පැමිණ අභයගිරි විහාරස්ථානයේ පාය නියන් ලංකාවේ පැවති බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳව ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. මහනුවර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන අධිපති පූජ්‍ය වතුර කුමරේ ධම්මරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් මෙම ආශිර්වාද පිරිත් සජ්ජායනය සංවිධානය කර තිබුණා. හලියද්දී රේවත හිමියන්ගේ මූලිකත්වයෙන් සංඝයා වහන්සේලා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ආශිර්වාද පිරිත් සජ්ජායනය පැවැත්වුණා. මේ අතර ඓතිහාසික මිහින්තලේ පුදුබිමේදීද කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සහෝදර චීන ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පැවති රතන සූත්‍ර දේශනාවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඓතිහාසික මිහින්තලේ රජ මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලවා හැඟුණ වැවේ ධම්මරත්න නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් මෙම විශේෂ ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් නව සන්ධානයේ නම සහ පක්ෂ ලාංඡනයේ හඳුන්වා දීලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේ පිළිබඳව ඔබතුමා දැනුවත්. දැන් මේ පිළිබඳව දැන් අලුත් සන්ධානයකට යනවයි කියන එක අපි එදා මන්ත්‍රී කණ්ඩායමේදී එකඟ වුණා. ඊළඟට සාකච්ඡාවල් ඉදිරියට යනවයි කියලත් කරුණු කාරණාවල් දැනගත්තා. මම හිතන්නේ හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳව තීන්දුවකට එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියත් ලබා දුන්නා. වර පැවත්වපු එකේ සන්ධානයකට යන්න එකඟයි කියන එක එක්සත් ජාතික පක්ෂය. මම හිතන්නේ හෙට තිබෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒ සියලු කාරණාවල් පිළිබඳව අවසන් තීන්දුවකට එයි. නව සන්ධානයේ ලකුණ සහ මේ පක්ෂේ මොකද්ද කියන නම මොකද්ද කියන එක තීරණය කරලා අවසන් කියලා නේ. ඒ පිළිබඳව පක්ෂ නායකයන්ගේ රැස්වීම වට ගණනාවක් ගිහිල්ලා තිබෙනවා. මම හිතන්නේ හෙට වෙනකොට හවස් භාගයේ වෙනකොට නම සහ අනිකුත් දේවල් සම්බන්ධයෙන් තීන්දුවකට එයි. ඒකම දැන් ඊයේ අශෝක අබ්බිසිංහ මන්ත්‍රීතුමා කියනවා නව සන්ධානයේ මහලේකම්පත් කිරීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය අවශ්‍ය නැහැ කියලා. ඔගියදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සියලු කරුණු කාරණාවලට එකඟත්වය ලබා දුන්නා. ඉතින් මම කියන හිතන්නේ හෙට තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊළඟට යම් යම් කරුණු කාරණාවල් ඉතිරි වෙලා තිබෙනවා නම් ඒවා සම්බන්ධවත් කතා කරලා යම් එකඟත්වයකට.
මෙවර සිංහල අලුත් අවුරුද්දට පෙර මැතිවරණය පැවැත්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තුව තුනෙන් දෙකේ බලයක් නැතුව විසුරන්න බෑ. අනුර කුමාර දිසානායක කොහොමවත් කැමති නැහැ. එයා කියලා තියෙනවා සැප්තැම්බර් 2 වෙනකම් මේක තියෙන්න ඕන කියලා. මොකද 3/3 දන්නවා මේ 6 දෙනාත් නැති වෙනවා. එසේ එතුමා බලා ඉනවා සැප්තැම්බර් 2 වෙනකම් කොහොමාරි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිහිටනුත් ඉන්න තමයි බලාපොරොත්තු වෙන පහුගිය පාල විසුරූප වෙලේ එතුමාල්ලා තමයි ඉක්මනට පැනලා කොළ උස්සගෙන එහෙ මේ දඟලලා විසුරූප එක නවත්තගත්තේ. දැනුත් බලාපොරොත්තු වෙනවා 3/3 ආරක්ෂා කරගන්න බලාගෙන තමයි මේ කියන්නේ සැප්තැම්බර් 2 වෙනකම් මේ ආණ්ඩුව විසුරවන්න අවස්ථාවක් නැහැ කියලා. එතුමාලට අවස්ථාවක් නැතුව අපට අවස්ථාවක් තියෙනවා 3/2 බලයක් ලබා ගන්න මෙරටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා අපේ බලාපොරොත්තුව මේ ඉදිරි සතියක් දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුව ගත්තොත් අර ජනතාවට කරදරයක් වෙන්නේ නැතුව අපිට මේ මැතිවරණය පවත්ව ගන්න පුළුවන්. අපි මැතිවරණයක් නිසා මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට බාධාවක් ඇති කරන්න හොඳ නැහැ. අපේ තීන්දුව සිංහල අවුරුද්දට ඉස්සෙල් මේ ඡන්දේ තියන්න. රාත්‍රීපුවත් විකාශය අවසන්. තවතුරු සම්පත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.c3news.lk අපගේ වෙබ් අඩවියට. ජනප්‍රිය වූ හෙට උදැසන 6ට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.